Gota, go home, Gota, go home. කොහොමද ඒක? යැහෙන්නේ සජබ නලින් බණ්ඩාරගේ හඬ. තවත් එව්වෝ ඩෙගා නැටුවා. අද සජබ කොළඹ වටලන දැවැන්ත උද්ඝෝෂණය. ගෝඨා ගෝ හෝම් ලු. ආයිබෝ වේවා. අද 2022 මාර්තු 15 වෙනිදා අඟහරුවාදා. අද තමයි දවස. මොකෝ මේ සජිත් ප්‍රේමදාස හිටිවනම කෙලින් වෙලා කොළඹ වට කරන්න කල්පනා කරන්නේ. කොළඹ වට කරනවා කිව්වට කොළඹ අවට උපසංස්කෘතික අවකාශවල ජීවත් වෙන අහිංසක මිනිස්සු අති බහුතරයක්. දෙකක් දාලා දෙකක් කිව්වට දෙකක් තුනක් දාලා සජිත් ප්‍රේමදාසලාගේ බහට රැවටිලා ජනාධිපති ලේකම් කාර්යාලයේ වටලන්න ඇවිල්ලා. වටලන්න කිව්වට ගෝඨා පාලනේ දැනගෙන වැඩේ කරන්නේ. ඒ නිසා වටලෑමකුත් නෙමෙයි මේ ඩ්‍රාමා එකට නොදැන රඟන්න ඇවිල්ලා. බඩ පිනුම් ගහන්න ඇවිල්ලා. පව්. ඒ උද්ඝෝෂණය දිහා හරියටම බැලුවොත් අපට පේනවා මේ උද්ඝෝෂණය මෙහෙවන්නේ සජිත් ප්‍රේමදාසට අවශ්‍ය විදිහට ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න මුජිබ රහුමාන් ලා. හරින් ෆර්නෑන්ඩු ලා. අර කැපිටල් මහරජාගේ මරික්කාර් ලා. ඒ කියන්නේ ලක්ෂ ගණන් කෙසේ වෙතත් මේ ආපු පිරිස කොළඹ අවට පිරිස විශේෂයෙන්ම කොළඹ අවට උපසංස්කෘතික ගෙවල් යායවල් වල ජීවත් වෙන මිනිස්සු කොහොමත් එජාපෙට වැඩ කරන්නේ ඔවුන් තමයි එදා මෙදා තුර එදා එජාප මෙදා සජබ එජාප මොකෝ සජබ මොකෝ මොකද්ද මේ උද්ඝෝෂණේ විරෝධතාව ගෝඨා ගෝ හෝම් මාර කෙලියක් නේ පුංචි මිනිස්සු හිතාගෙන ඉන්නේ පෙට්‍රල් නැ තිබ්බත් ගණන් ඩීසල් නැ තිබ්බත් ගණන් භූමි තෙල් නැ තිබ්බත් ගණන් ගෑස් නැ තිබ්බත් ගණන් ඖෂධ නැ තිබ්බත් ගණන් කනබන දේවල් ඔක්කොම ගණන් අහස උසට මිල ඒ විතරක් නෙමෙයි බස් එකක ත්‍රී රෝද රථයක යන්නත් බෑ ගාස්තු ඉහළට ජීවත් වෙන ක්‍රමයක් නැහැ මැරෙන්න වැටලා තියෙන්නේ ඒ නිසා සජිත් ප්‍රේමදාස බිම්මට්ටමේ නායකයා හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාසගේ පුත්‍රයා රට බේරගන්න ගෝඨව එළවල ගෝඨාට ගෝ හෝම් කියලා ජනාධිපති ධුරේ බාර අරගෙන රට කරවන්නයි මේ හදන්නේ කියලා. එහෙම හීනයක් මෑන් තුල තියෙනවා තමයි. හැබැයි මේ වෙනම ඩ්‍රාමා එකක්. මොකෝ මේ අද දවසම වැඩේට තෝරගත්තේ. මාර්තු 15 වෙනිදා. මේ රට කරවන පාත් ෆයින්ඩර් ෆවුන්ඩේෂන් මිලින්ද මොරකොඩ වොෂින්ටන් කොළුවාගේ සහ අනෙක් තින් ටැංක්ස් වල චයින වන් බෙල්ට් වන් රෝඩ් ඉන්ඩු පැසිෆික් ඉන්දියාව ඇමරිකාව එකට එකතු වෙලා කරන කෙටිකාලීන දිගුකාලීන නාට්‍ය ව්‍යාපෘති වල තවත් එක නාට්‍ය ව්‍යාපෘතියක් සකහිතන්න එපා. ඉතාම සරලයි පැහැදිලි. වියරු තරුවේ තවත් එක දවසක් අද දවස. අද දවස අතිශය තීරණාත්මක දවසක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ නෙමෙයි අරමුදලේ IMF Director for Asia and Pacific Department. ඒ කියන්නේ ආසියානු සහ ශාන්තිකර කලාපීය දෙපාර්තමේන්තුව එහෙම එකකුත් තියෙන IMF ආයතනයට ණය බූවල්ලට චැංගියොන් රී නියෝජිතයා ශ්‍රී ලංකාවට පැමිණියා දිනකට කලින් අද තමයි ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නේ ඊයේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාත් එක්ක සහ ඔහුගේ ලේකම්වරයා නල්ලමල ලේකම් SR ආටිගලත් එක්ක සහ තවත් නිලධාරි තරව් කරුවොත් එක්ක මෑන් සාකච්ඡා කරලා අද ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරනවා ඔන්න දවස මේ රට චීනුන්ට ඇමරිකානුවන්ට ඉන්දියානුවන්ට අවශ්‍ය පංගු බේරන ගමන් රටේ ආර්ථිකය 80 දශකයේ සිට මෙහෙවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව හරියට විපක්ෂයේ බලකිරීම මත පොහොට්ටුව විසින් දැන් කරනවා වගේ කරලා එහෙම ඊනියා ජනතා විරෝධයකුත් රාජපක්ෂලාට විරුද්ධව හදාගෙන 2024 දක්වා මේ මොහොතට අදාළ ගේම් එක ප්ලේ කරන්න හදන්නේ ගෝඨා පාලනය සහ
චීනු සහ ඇමරිකානුවන් සහ ඉන්දියානුවන් සහ IMF ආයතනය. IMF කියන්නේ යලි ඇමරිකාව. හොඳට මතක තියාගන්න. IMF මුලස්ථානයේ තියෙන්නේ වොෂින්ටන්. ණය බූවල් එක් හදලා මේ වගේ පිස්සු කෙලින රටවල් රූකඩ නැට වෙන රටවල් තමන්ගේ අනසකට අරගෙන ගෝලීය පරිමාණ දේශපාලනික සහ භූදේශපාලනික තත්ත්වයන් තුල මෙහෙවන්න තමයි ඔවුන් යොදාගෙන තියෙන්නේ. දැන් අද ඒ අවසාන සාකච්ඡාව ජනාධිපතිවරයාත් එක්ක කරනවා. ඊයේ බැසිල් එක මොනවා කතා කරාද කියලා අපි දන්නේ නැහැ. ජනමාධ්‍ය කිසිම දෙයක් දන්නේ නැහැ. දැනගත්තත් වාර්තා කරන්නේ නැහැ. හේතුව ගෝඨාගේ පදයට සහ ගෝඨාව මෙහෙවන තරව්කාර think tanks වල පදයට තමයි ඔවුන් නටන්නේ. ඔවුන් කරන්නේ business. ඊට අමතරව අද දවස වෙනකොට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්න අතරතුර බැරි වෙලා හරි රට තුල ඇත්ත ජනතා කැරල්ලක් ඇති වුණොත් මේ IMF කුමන්ත්‍රණයට එරෙහිව ඒ යටපත් කරන්න තමයි සජබ පාරට බස්සවන්නේ. ඊට අමතරව එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ඊට අමතරව 2024 දී හෝ ඊට කලින් ජනාධිපති ගෝඨා අතින් ගිලිහෙන යෂ්ටිය බහර ගන්න එකේ කදන්න එපා මොකෙක් කරයි. සජිත් අනුර පාඨලි එක්කෝ අර රංජන් කාර්යාව හිරෙන් අරගෙන ඇවිල්ලා දැනට පේන්නේ එහෙමනේ පේන්න ඉන්නේ ඌ ටික එහෙමනේ අද දවසේ සජිත්ගේ වාරය උත්සාහ කරලා බැලුවා ට්‍රයි එකක් දාලා බැලුවා ඊළඟට මෑන්ට යෂ්ටි බහර දෙන්න පුළුවන්ද කියලා ඒකනේ සජිත් කිව්වේ අපි ඉල්ලන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි ඉක්මනටම ජනාධිපති වර්ණයක් තියන්න එච්චර අපි ඉල්ලන්නේ ජනතාව තීරණයක් ගනි ඔන්න කතාව පාඨලි චම්පික රණවක රටට එරෙහි භූ දේශපාලනික කුමන්ත්‍රණේ 2019 MCC ගැසට් එකත් ජාතික භෞතික සලස්ම නමින් රෝල් කරලා කිහිල්ල ගහගෙන අර සෙනග මැද්ද උසට උසේ එනවනේ ඕයි ආණ්ඩුවට බැන බැන රාජපක්ෂ සාපේන් රට ගලවමු කියලා හිනත් වෙනවා. මේ පරය පරට්ටිය කරන්නේ මොනවද කියලා මේ රට අහිංසක මිනිස්සු දන්නවද? දෙකක් දාලා අර යංගිටිචිකින් කියලා නටන මේ කොළඹ වටේ ඉන්න අසරණ මිනිස්සු උපසංස්කෘතික යායවල් වල ජීවත් වෙන මිනිස්සු දන්නවද? පව් ඔයි මොනවද මේ වෙන්නේ? ඒ විතරක් නෙමෙයි අද මේ IMF නියෝජිත ජනාධිපතිවරයාත් එක්ක අවසාන තීන්දුවකට එන අතරේ ඊයේ බැසිල් රාජපක්ෂට ලබා දෙන උපදෙස් මත අද බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඔහුගේ අර නල්ලමලේ ලේකම්වරයා SR ආටිකලත් එක්ක ඉන්දියාවට පියාසර කෙරුවා. ඇයි මේ? නරේන්ද්‍ර මෝඩිගේ ආණ්ඩුවත් එක්ක මේ රටට කෙලවන ගිවිසුම් අත්සන් කරන්නේ. මිලින්ද මොරගොඩ තමයි ඔහුව පිළිගන්නේ. ගෝඨා පාලනය ඊනිය යහපාලනය නමත්තපු තැනින් රටට කෙලින ඊළඟ පාලනය පටන් අරගෙන ඉන්දියානු මහකොමසාරිස්වරයා හැටියට පත් කෙරුවා වොෂින්ටන් කොළුවා මිලින්ද මොරගොඩ තමගේ උපදේශකවරයා. දැන් මේ මොහොත වෙනකොට බැසිල් රාජපක්ෂ මිලින්ද මොරගොඩත් එක්ක එකතු වෙලා නරේන්ද්‍ර මෝඩි පාලනයට යටත් වෙලා මේ රටේ භූමිය කොල්ල කන්න ඉන්දියාවට ඉඩ දෙනවා. ගෞතම අදානිත් එක්ක අදරෑට හොඳට පෙරලි පෙරලි බොන්නත් ඉඩ තියෙනවා. මු මේ පරය පරට්ටිය මේ රටේ භූමිය ඉන්දියාවට දැන් මේ මොහොතේ රටේ ඛනිජ සම්පත් හිඟ මුවාවෙන් විශේෂයෙන්ම ඛනිජ තෙල් හිඟේ මුවාවෙන් ඊට යට වෙලා හැංගිලා හැංගිමුත්තන් කෙලකෙල බාර දෙන්න හදන්නේ. පොලෝ කොල්ල කන්න ඉන්දියාවට දෙන්න හදන්නේ. දැනටමත් ගෞතම අදානි කොළඹ වරායට බැහැලා ඉන්නේ. ත්‍රිකුණාමලේ තෙල් ටැංකිය ඇතුළට බැහැලා ඉන්නේ. ඊට අමතරව මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ඒ වගේම ස්වභාවික වායු නිදි දිහා බලාගෙන කෙල හලමින් ඉන්නේ. උතුරු කරේම තමන්ගේ අතට නතු කරගන්න ඉන්දියා උත්සාහ කරමින් ඉන්නේ. උතුරු මුහුදත් එක්කම ඩග්ලස් දේවානන්දන් අල්ලගෙන ඒ සඳහා මුහුදේ රිලා නැටුම් නටනවා. හනුමා වන්නමට කැපිටල් මහරාජාගේ නිවුස් ෆස්ට් අවශ්‍ය මාධ්‍ය මෙහෙයුම දියත් කරනවා. දිලිත් ජයවීරගේ දෙරණ රේනෝ සිල්වාගේ හිරු උඩ බලාගෙන බඩ කස කස ඉන්නවා කීයක් හරි හොයාගන්න බලාගෙන. අලිරාජාගේ ස්වර්ණවාහිනිය රාජපක්ෂ පවුලත් එක්ක එකතු වෙලා කැපිටල් මහරාජාත් එක්ක අනාගතයේ මෙහෙවන්න ජාතිකත්වයේ සූදානම් කරන සිංහල බෞද්ධ මහා ජන පදනම රාමන්ත්‍රණය කරමින් ඔන්න වැඩි. එතකොට අද දවසේ සජබ රිලා නැටුම නැටවෙන්නේ එකක් IMF මහා ආර්ථික අපරාධය පිළිබඳ ක්‍රියාකාරකම් යටපත් කරන් ජනතාවගේ අවධානය ඒ දෙස යොමු වීම වළක්වන්න. ඊට අමතරව
ඇත්තටම රට තුල ජනතා කැරල්ලක් ඇති වුණොත් ඇති වෙන්නට ඉඩ තිබෙනවා නම් ඒ සීළු අවස්ථා නැති කරලා දාන්න සහ විශේෂයෙන්ම 2024 ඊළඟ ජනාධිපති ගෝඨාව තෝරන්න මේ ගෝඨාව වෙනුවට මේ ගෝඨාව ඊළඟ ගෝඨා ඔන්න අද සජබ යොදවන වැඩේ සජබ යොදවන්නේ මෙන්න මේ තරව්කාර රිලා නැටුමට ඔබ අහුවෙන්නේ ගෝඨා Go home, Kinukota, Gota, Dakunu Kakule, Mapatangila, Kate Dagan, Bada Kasakasa Hina Venuet. Natumu the Tigian Obodakani, Police Yakne, Karlimar the Naka Yakne, Minipetiak Puchanva, Janadi the Lekam Karialisra. Okami, you're not a passive police in the good villa photos gun. When a carter me a day Karanadi, the name me at the bureau the tower. Ubanikahitan, Adikaran Viga Ganatibani, Adikaran Yogane, Mitakalin Gatani. විවිධ උද්ඝෝෂණ සඳහා අධිකරණ නියෝග මොකුත් නැහැ විරෝධතා නැහැ ඒ කියන්නේ පොලිසිය පැත්තෙන් ගෝඨා පාලනය පැත්තෙන් නිදහසේ සජිත් ප්‍රේමදාසට පිස්සු කෙලින් ඉඩ දුන්න අද දවස මේ තමයි කතාව ඔබ මුන්ට අහු වෙනවද මේ පරයන්ට පරට්ටියන්ට හැබැයි මේ මොහොතට අදාළව රට ඉතාමත්ම බරපතල විදිහට චීනුන්ට ඇමරිකානුවන්ට ඉන්දියානුවන්ට යටත් වෙන ගමන් IMF ආර්ථික ඝාතකයාට සම්පූර්ණයෙන්ම අපිව ගිල ගන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ ඇමරිකාවට අවශ්‍ය පරිදි රටේ සියල්ල සිද්ධ වෙන්න ඉඩ හරිනවා. ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව ඊට සහාය ලබා දෙනවා. නැත්තම් අද කොළඹ වට කරන්න තිබ්බා. ඔවුන් ඇත්තටම රටට ආදරේ නම් IMF ඉන්දියානු කුමන්ත්‍රණය නවත්තන්න කියලා. කෝ අනුර කුමාර දිසානායක. දැක්කද? කොහේ හරි එහෙම හඬ නගනවා දැක්කද නැහැ? උන් ඉල්ලන්නේ 2024 බලේ අපිට දීපල්ලා අපි කොරලා පෙන්නන්නම් කියලා. ඒ කියන්නේ ඉතිරිවන රාජ්‍ය හෙවත් වහල ගලවන හැත්තර විවස්ථාවට කෙලවන ව්‍යාපෘතිය බහර ගන්න තමයි මේ පරයොපරට්ටි සූදානම් වෙන්නේ. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, පාඨලි චම්පික රණවක සේරම වැඩ ටික ගෝඨා පාලනයට කරගන්න ඉඩ දීලා ඒ ගැන කතා නොකර ජනතා අවධානය වෙන පැත්තකට යොමු කරලා 2024 ගේම අතර ගන්න තමයි හදන්නේ. මුන් මිනිස්සුද මුන් මිනිස්සුත් නොවන තිරිසන්නුත් නොවන වෙනම මානව විකෘතියක් රටක් ජාතියක් නැති තමන්ට කිසිවක් නොදැනෙන හිස් පෙට්ටි වගේ ඇවිදින මලමිනි වගේ පරයොපරට්ටිව ටිකක් අපි දැන් මේ ගනුදෙනු කොහෙන්ද බේරගන්නේ ඔබ පක්ෂ වහලෙක් නම් පක්ෂ වහල් භාවයෙන් මිදිලා සිද්ධ වෙන්නේ මොනවද කියලා කල්පනා කරන්න මේ දැන් කෙටි උත්තරයක් නැහැ එක දිගටම මහජනතාව දැනුවත් වුණොත් විතරමයි මේ මහ විනාශයෙන් රට ගලව ගන්න පුළුවන් යමක් කරන්න උත්සාහ කරන්න මොනවා කරන්නත් අපට දැනුම අවශ්‍යයි නිදහස් සංවාද වැඩබිම දැනුම ලබා දෙන ප්‍රදීපාගාරයක් ඒ වගේම සංවාදයේ මැදිහත් වීමක්